දුවේ පුතේ අද පාඩමින් ඔයාලට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ 10 ශ්‍රේණිය 3 වන වාරයට අදාළ දේශීය චිත්‍ර ශිල්පියෙක් වන ඩේවිඩ් පේන්ටර් කියන චිත්‍ර ශිල්පියා පිළිබඳවයි. ඉතින් ඔයාලට මේ පාඩමින් ඉගෙන ගත යුතු විෂය කොටස් කිහිපයක් තියෙනවා. ඒවනම් ඩේවිඩ් පේන්ටර් චිත්‍ර ශිල්පියා පිළිබඳව යති අවබෝධයක් ඔයාලා ලබා ගත යුතු වෙනවා. ඒ වගේම ඔහුගේ නිර්මාණ හමුවන ස්ථාන පිළිබඳව ඔයාලා අවබෝධයක් ලබා ගත යුතු වෙනවා. ඒ වගේම තමයි චිත්‍ර විෂයට අදාළ මෙම ශිල්පියාගේ අපට නිර්දේශිත සිතුවම් පිළිබඳව කලාත්මක ඇගීමක්, ඒ කියන්නේ ඒ සිතුවම් වල තේමාව, ශෛලිය, ආභාෂය, ශිල්ප ක්‍රම, කලාත්මක ලක්ෂණ පිළිබඳව ඔයාලා අවබෝධයක් ලබා ගත යුතු වෙනවා. ඉතින් ඔයාලට අද පාඩමේ මේ කරුණු පිළිබඳව ඉතාමත්ම පැහැදිලිව නිවැරදිව මම ඉදිරිපත් කරනවා. ඔයාලට 10 ශ්‍රේණිය 11 ශ්‍රේණියට අදාළ මේ ආකාරයට සකසන ලද චිත්‍ර පාඩම් රාශියක් දැන් විශ්ව රූණාලිකාවෙන් ඔයාලට නැරඹීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාලා තාම විශ්ව රූණාලිකාවත් සමග සම්බන්ධ වී නැත්නම් අදම subscribe කර විශ්ව රූණාලිකාවත් සමග සම්බන්ධ වන්න. එවිට මම ඉදිරිපත් කරන අලුත් පාඩම් ඔයාලට නැරඹීමේ හැකියාව තියෙනවා. ක්‍රිස්තියානි චිත්‍ර කලාව නව මගකට යොමු කළ චිත්‍ර ශිල්පියෙක් ලෙස ඩේවිඩ් පේන්ටර් චිත්‍ර ශිල්පියා හඳුන්වා දෙන්න පුළුවන්. මොහු ලංකා කලා සංගමේ චිත්‍ර ශිල්පියෙක්ද වෙනවා. මොහු 1900 දී උතුරු ඉන්දියාවේ එල්මෝරා කියන ප්‍රදේශයේ තමයි උපත ලැබලා තියෙන්නේ. මොහුගේ පියා ඉංග්‍රීසි ජාතික මිෂනාරිවරයෙකු වන අතර මව සිංහල ජාතික කාන්තාවක් වෙනවා. ඉන්දියාවේ සිට ලංකාවට පැමිණි මොහු මහනුවර චිත්‍ර විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ගන්නවා. ඉන්පසු වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තයේ රෝයල් ඇකඩමියට ඇතුළත් වෙනවා. එහිදී ඔහුට චිත්‍රකලාව හා බැඳි සම්මත මූලධර්ම හා න්‍යායන් මෙන්ම ශාස්ත්‍රාලීය චිත්‍රකලාව හැදෑරීමටද අවස්ථාවක් ලැබෙනවා. මෙසේ ලබාගත් දැනුම උපයෝගී කරගෙන පසු කාලීනව තමාටම ආවේනික චිත්‍ර ශෛලියක් ගොඩනගා ගැනීමට මොහු සමත් වෙනවා. මේ සඳහා ඔහුට ඉතාලියට ගොස් ලබාගත් අධ්‍යාපනයද පිටුවහලක් වෙනවා. ඒ අනුව පුනර්ජීවන චිත්‍රකලා ලක්ෂණ හා පෙරදිග සම්ප්‍රදාය මොහුගේ නිර්මාණ ශෛලිය ගොඩනැගීමට බෙහෙවින් බලපා ඇති බව පේනවා. ඔහුගේ නිර්මාණ පිළිබඳව විමසීමේදී ඔහු සිතුවම් සඳහා තේමාව කරගත් වස්තු විෂයන් කීපයක් අපට පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. එම වස්තු විෂයන් අතර ප්‍රතිරූප, භූමි දර්ශන, මානව රූප සම්පින්දන, ඒ වගේම තිත්ව දෙව්මැදුරේ බිතු සිතුවම් ලෙස අපට වර්ග කීපයක් යටතේ හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම මොහු යැනි සිතුවම් දෙස බැලීමේදී අපට ඔහුගේ සිතුවම් වල විශේෂ ලක්ෂණ කීපයක් හඳුනා ගන්නට පුළුවන්. මොහුගේ සිතුවම් තුලින් නිරූපණය වන මානව රූප එනම් මිනිස් රූප විවිධ ඉරියව් සහිතව ඇඳ තිබෙනවා. ඒ වගේම එම රූප ලාලිත්‍යයකින් යුක්තව තමයි ඇඳ තිබෙන්නේ. ඒකත් ඔහුගේ විශේෂ ලක්ෂණයක් ලෙස අපිට සඳහන් කරන්න පුළුවන්. මේ සඳහා හොඳම උදාහරණයක් ලෙස දීවරයෝ කියන සිතුවමත්, අස්වනු නෙලන්නෝ කියන සිතුවමත් අපිට දක්වන්න පුළුවන්. මෙහි යොදාගෙන ඇති මානව රූප ඒකාකාරීත්වයෙන් තොරව විවිධ ඉරියව් තේමාව නිරූපණය කිරීම සඳහා ඔහු යොදාගෙන තිබෙනවා. ඒ අනුව යොදාගෙන ඇති රූපවල කායික සුන්දරත්වයේ ඉතා මැනවින් චිත්‍රණය කිරීමත්, හැඟීම් ප්‍රකාශනයෙන් යුතුව දැක්වීමත් මොහුගේ නිර්මාණවල විශේෂ ලක්ෂණ ලෙස දක්වන්න පුළුවන්. මිනිස් රූප ඇඳීමේදී ඒ සඳහා ආදර්ශ රූප භාවිතා කර තිබීමත් විශේෂ ලක්ෂණයක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්.
එවාගේම විදේශ කතාවක් සඳහා එනම් විදේශ තේමා සඳහා ලාංකීය අනන්‍යතාවයෙන් යුතු මානව රූප යොදා ගැනීමත් මොහුගේ නිර්මාණවල විශේෂ ලක්ෂණයක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. උදාහරණයක් ලෙස තිත්ව දෙව්මැදුරේ ඇති සිතුවම් සඳහන් කරන්න පුළුවන්. මෙහි ඇති සිතුවම් ක්‍රිස්තියානි ආගමික තේමාවන් වන අතර ඒ සඳහා මානව රූප ලාංකික ස්වභාවය මතුවන ආකාරයට යොදාගෙන තිබෙනවා. මොහුගේ සිතුවම් සඳහා වර්ණ භාවිතය දෙස බැලීමේදී ත්‍රිමාණ ලක්ෂණ මතුවන ආකාරයට වර්ණ යොදාගෙන තිබෙනවා. එමෙන්ම වර්ණ මගින් චිත්‍රයේ පරයාලෝකන ලක්ෂණ ගැඹුර හොඳින් නිරූපණය කර තිබෙනවා. මේ සඳහා වූ දීප්තිමත් වර්ණමාලාව භාවිතා කර තිබෙනවා. එය බොහෝ විට උපස්ථිතිවාදී චිත්‍රකලා ලක්ෂණයක් ලෙස බොහෝ කලා විචාරකයෝ සඳහන් කරනවා. තලය භාවිතය දෙස බැලීමේදී ශාස්ත්‍රාලීය චිත්‍රකලාවේ ආභාෂය ලබාගෙන තිබෙනවා. ඒ වගේම රූප තලය මත යෙදීමේදී පෙරබිම, මැදබිම, පසුබිම වශයෙන් තල කිහිපයකට මිනිස් රූප සංරචනය කර තිබෙනවා. තල කිහිපයක් තුල රූප නිරූපණය කිරීම මගින් ගැඹුර හා පර්යාලෝකන ලක්ෂණ මැනවින් නිරූපණය කර තිබෙනවා. ඒක ඔහුගේ තිබෙන විශේෂ ලක්ෂණයක් ලෙස අපට සඳහන් කරන්න පුළුවන්. තලය මත රූප යෙදීමේදී මධ්‍යගත එනම් සිතුවම මැදේ සිතුවමේ ප්‍රධාන චරිතය යොදාගෙන තිබෙනවා. මීට අමතරව ක්‍රිස්තියානි තේමා නිරූපණය කිරීමේදී යුරෝපීය සංස්කෘතිය හා භූතලය වෙනුවට ශ්‍රී ලාංකීය පරිසරය භාවිතා කරමින් දේශීය සමාජ පසුබිම චිත්‍රණය කිරීමත් මොහුගේ සිතුවම්වල තිබෙන විශේෂ ලක්ෂණයක් ලෙස සඳහන් කරන්න පුළුවන්. මෙම ශිල්පියාගේ එනම් ඩේවිඩ් පේන්ටර් චිත්‍ර ශිල්පියාගේ නිර්මාණ අතරින් අපසු සාමාන්‍ය පෙළ විභාගයට ඔහුගේ කෘතීන් දෙකක් නිර්දේශ වෙලා තියෙනවා. එන කෘතීන් දෙක ලෙස ජයග්‍රාහී ලෙස ජෙරුසලෙමට ඇතුල් වීම නම් සිතුවමත් යහපත් සමරිතානුවරයා නම් වූ සිතුවමත් හඳුන්වා දෙන්න පුළුවන්. දැන් අපි එම සිතුවම් පිළිබඳව එකින් එක විමසා බලමු. ජයග්‍රාහී ලෙස ජෙරුසලෙමට ඇතුල් වීම නම් සිතුවම. මෙම සිතුවම දැනට කොළඹ ජාතික කලා භවනයේ නිත්‍ය ප්‍රදර්ශනයට තබා තිබෙනවා. මෙය තෙල්සායම් මාධ්‍ය භාවිතා කර කැන්වසය මත අඳින ලද සිතුවමක් ලෙස සඳහන් කරන්න පුළුවන්. ශාස්ත්‍රාලීය නිරූපණාත්මක චිත්‍රකලාවේ කලා ලක්ෂණ ආභාසය කරගත් මෙම නිර්මාණය සඳහා වස්තු විෂය ලෙස ක්‍රිස්තියානි ආගමට අදාළ තේමාවක් යොදාගෙන තිබෙනවා. චිත්‍රයේ දැක්වෙන මානව රූප විවිධ ඉරියව් සහිතව නිරූපණය කර තිබෙනවා. එම රූප ලාලිත්‍යමය ස්වරූපයෙන් යුතුව ඇඳ තිබෙනවා. ඒ වගේම කායික සුන්දරත්වයේ ඉතාම මැනවින් චිත්‍රණය කර තිබීමත් හැඟීම් ප්‍රකාශනයෙන් යුතුව නිරූපණය කිරීමත් මෙහි ඇති විශේෂ ලක්ෂණ ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. ශාස්ත්‍රාලීය නිරූපණාත්මක චිත්‍රකලාවේ සංරචන සිද්ධාන්ත මැනවින් භාවිතා කළ නිර්මාණයක් ලෙස මෙය හඳුන්වා දෙන්න පුළුවන්. තලය මත රූප පිහිටුවීමේදී පෙරබිම, මැදබිම හා පසුබිම වශයෙන් තල කිහිපයක් යොදා ගනිමින් රූප සංරචනය කර ඇති අතර එමගින් එම සිතුවමේ ගැඹුර හා පර්යාලෝකන ලක්ෂණ මැනවින් නිරූපණය කර තිබෙනවා. ඒ වගේම අවකාශය මත රූප යෙදීමේදී මධ්‍යගත සංරචනයක් දැක ගන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රධාන චරිතය වන ජේසුස් වහන්සේ මෙහි මධ්‍යගතව යොදා ඇති අතර සෙසු චරිත දෙපසට යොදාගෙන තිබෙනවා. ක්‍රිස්තියානි තේමාවක් දක්වන මෙම සිතුවම නිරූපණය කිරීම සඳහා යුරෝපීය ස්වරූපයේ මානව රූප වෙනුවට ලාංකීය අනන්‍යතාවයක් සහිත මානව රූප යොදාගෙන තිබීම මේ සිතුවමේ විශේෂ ලක්ෂණයක් ලෙස සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම චිත්‍රයේ පසුබිම සඳහා දක්වා ඇත්තේ ජෙරුසලෙම කාන්තාරයේ වෙනුවට ශ්‍රී ලාංකීය වියලි කලාපීය කඳු සහිත භූමි දර්ශනයක්. වර්ණ භාවිතය දෙස බැලීමේදී
ත්‍රිමාන ලක්ෂණ සහිතව වඩාත් රෝස පැහැයට ගුරු දීප්තිමත් වර්ණමාලාවක් භාවිතා කර තිබෙනවා. ඩේවිඩ් පේන්ට චිත්‍ර ශිල්පියාගේ මීළඟ සිතුවම ලෙස යහපත් සමරිතානුවරයා හඳුන්වා දෙන්න පුළුවන්. මෙම නිර්මාණය මහනුවර තිත්ව දෙව්මැදුරේ දැකගත හැකි සිතුවමක් වෙනවා. මින් නිරූපණය වන්නේ ජේසුස් වහන්සේ දේශනා කරන ලද උපමා කතාවක එක් අවස්ථාවක්. ඒ කියන්නේ පහර දීමකට ලක් වී තුවාල ලැබූ පුද්ගලයෙකුට යහපත් සමරිතානුවරයා පිහිටවන ආකාරය දැක්වෙන සිතුවමක්. මෙම සිතුවමේ තලය මත රූප සංරචනය කිරීමේදී පෙරබිම, මැදබිම, පසුබිම වශයෙන් කල කිහිපයක් යොදාගෙන තිබෙනවා. එමගින් චිත්‍රයේ ගැඹුර හා පර්යාලෝකන ලක්ෂණ මැනවින් නිරූපණය කිරීමට ඔහු සමත් වෙලා තිබෙනවා. මෙහි ප්‍රධාන චරිතය වන යහපත් සමරිතානුවරයා හා තුවාල ලැබූ පුද්ගලයා පෙරබිම මත ඇඳ තිබෙනවා. මෙහි පසුබිම පිළිබඳව කතා කිරීමේදී යුරෝපීය භූතලය වෙනුවට ශ්‍රී ලාංකීය සමාජ පසුබිම නිරූපණය කර තිබෙනවා. වර්ණ භාවිතය දෙස බැලීමේදී ත්‍රිමාන ලක්ෂණ සහිත වර්ණමාලාවක් භාවිත කර තිබෙනවා. වර්ණවල ප්‍රභේද භාවිත කිරීම නිසා රූපවල බාහිර රේඛාවක් ඇඳීමට අවශ්‍ය වෙලා නැහැ. එයත් ඔහුගේ සිතුවම්වල තිබෙන සුවිශේෂී ලක්ෂණයක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. දැන් ඔයාලට මේ පාඩමින් ඔයාලා ඉගෙන ගත යුතු මතක තබා ගත යුතු විශේෂ කරුණු ටික දැන් මම ඔයාලට කෙටි සටහනක් විදිහට ලබා දෙනවා. ඉතින් මේවා හොඳින් පාඩම් කරගෙන සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වෙලා ඉහළ ජයග්‍රහණයක් ලබා ගැනීමට ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම නිරෝගීමත් ජයග්‍රහණයෙන් පිරි ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා. I know.